පහලක්ෂණි ගාන 60 kg ස්කන්ධය මිනිසෙකු උත්තුලකයක තුල සිටගෙන සිටි පහත් සඳහන් අවස්ථාවලදී මිනිසා මත ඇති ප්‍රතික්‍රියා බලහෝගේ දෘශ්‍ය බල සොය. අපි බර කියලා කියන්නේ සාමාන්‍ය මේ වගේ සම්පීඩ දරාදයක් මත හිටියම වෙන පාටාංකයනේ ප්‍රතික්‍රියා බල කියන ආරයක. ඒ ඇසුරේම තමයි එන්නේ. ඇත්තට මේ පාටාංකය වෙන්නේ එම් කියලා ගත්තොත් දෘශ්‍ය බල කියලා අපි ස්කන්ධයක් විදිහට ගන්න පුළුවන්. නැත්නම් නිව්ටන් විදිහට ගන්න පුළුවන්. ඒකෙදි වෙන්නේ ආට සමාන පල්ලේ හටගයක්. ඒතර මේක එම් ජී අපි දෘශ්‍ය බල පෙළනවා අපි මෙයාගේ ස්කන්ධය බිරුණාම පින්නනේ ආර වේදීම ජී කියලානේ. ඒතර මේ ආට සමාන පල්ලේ හටගයක් තමයි දෘශ්‍ය බල ලෙස පේන්නේ. දෘශ්‍ය බල ලෙස පේන්නේ මොකද? ආට සමාන පල්ලේ හටගයක්. ආර වෙන්නේ කොහොමද? තමයි මත උඩට. මේ තරල් තියෙනවද පල්ලේ හැට? මේ තරල් තියෙනවද පල්ලේ හැටින බලය තමයි යාගේ බර ලෙස අපි මැනගන්න වෙන්නේ. ස්කන්ධය ලෙස ගන්න එම් මුලාවේ. එතකොට ඔන්න අපෙන් අහන්නේ දෘශ්‍ය බලයි ප්‍රතික්‍රියා බලය අහන්නේ. මුලින්ම කියන උත්තරකේ නිශ්චල විට. ඒතර නිශ්චල ලාට නම් මොකෝ වෙන්නේ? 9 කිලෝ 60ක් නේ බර නේද? එහෙනම් 600ක් වෙන්නේ පේන්නේ. mg again 600. එතකොට අපි මිනිසා හරි ළමයා හරි කියමු. මිනිසා. මිනිසා ගැන කතා කරොත් ඉහළ බල සමානයි පහළ බල. ඉහළට එන්නේ මිනිසාගේ r පල්ලෙ හැට එන්නේ 600 බර. අන්න ඉහළ නිශ්චල වෙලාවේදී r ලාගේ 600. එහෙනම් දෘශ්‍ය බර වෙන්නේ දෘශ්‍ය බර එහෙනම් ආට ඉහළට එන්නේ දෘශ්‍ය බර පල්ලෙ හැට එන්නේ 600 තමයි. ඉතින් දෘශ්‍ය බලය සත්‍ය බර එකයි වෙලාට. දෙක ඔය අංක එක අපි කරේ. දෙවෙනි එක 6 තියෙනවා. උත්තරක ඒකාකාර ප්‍රයෝගයෙන් ඉහළට එන්න ඕනේ. ඒ තුනසක් වෙන්නේ. ඒ තුනක් නෑනේ. එහෙනම් ඉහළ බල සමානයි පහළ බල හෝ S1 මේ දානකොට තුනට බිඳුව දාතයි. එහෙනම් ওই උත්තරමයි එන්නේ. දෙකටත් එන්නේ ওই උත්තරමයි. R ලාගේ 600යි. දෘශ්‍ය බර වෙන්නේ පල්ලෙහාට 600. අංක 3. තුන්වෙනි එක හද බලමු. උත්තරලගේ 4ක තුනනේ නිහල්ට යන එක. අන්න අපි මිනිතර දානවා S1 මේ. දැන් මොන මනුස්සයා මත මොනවද තියෙන බල? R එක උඩට බර 600ක් පල්ලෙහාට තුනනේ වෙනවා 4කින්. අපි S1 මේ දානවා. දැන් මොන පල්ලෙහාට එන්නේ කවුද? සෝරි ඉහළට එන්නේ කවුද? R. රින් 600. එම් කිලෝග්‍රෑම් වලින් දානවා 24. පිටරේ යනවා අපිට 24 යන්නේ. ඒතර ආර ලගේ එනවා 840. ඔන්න ආර ලගේ 840 දුෂ්‍ය වරේ ඉන්නේ පල්ලෙහාට 840. ඔන්න අංක 3. 4 කියනවා පුත්තලගේ 5ක තෝඩේ පහළට යන විට. දැන් අන්න පල්ලෙහාට දාන විශ්වාසනේ මොනවා මේකට පොඩි රූපයක් හදින්නම්කෝ. ආරක උඩට එනවා බර 600ක් පල්ලෙහාට එනවා තුරණේනි පල්ලෙහාට ඒ 5යි විශ්වාසනේ මේ පල්ලෙහාට දානවා. පල්ලෙහාට දැම්ම මුලින්ම එන්නේ කවුද? 600 රින ආර් සමානයි එම් කියන්නේ කිලෝ 60යි තුරණේ 5යි. අන්න ආර ලගේ 300ක් එනවා. ඒතර දුෂ්‍ය බර වෙන්නේ පල්ලෙහාට 300. අංක 4. ඊළඟට කියන අංක 5 උත්තරලකේ ගුරුත්වත්වයෙන් පහළට යන විට. ඇත්තටම බර දැනෙන්නේ නැති වෙලා යනවා. ඇත්තටම අපි යම් රාම ගුරුත්වත්වයෙන් සමාන්තරයෙන් පල්ලෙහාට ගියොත් මොකෝ වෙන්නේ බලන්නකො රූපේ ඉඳලා. ආරේ කුඩට 600 පල්ලෙහාට. ගුරුත්වත්වයෙන් එහෙම නැත්නම් G කියලා ගත්තොත් අපි පල්ලෙහාට සෝන එම් මේ දාන. නැම මොකෝ වෙන්නේ? 600 කියන්නේ MG නේ. MG ඍණ R සමානයි M වාරයක්. ඒ කියන්නේ කවුද? H අන්න R ළඟේ බිඳුව වෙනවා. ඒතර දෘශ්‍ය බර වෙන්නේ බිඳුවයි. ඒතර ප්‍රතික්‍රියාවක් නේ බරක් දැනෙන්නේ. ඒතර ගුරුත්වාකර්ෂණය රාමු යනකම් අපිට දැනෙන්නේ පා වෙනවා වගේ. මේ ක්‍රමේ පාවිච්චි කරන ඔය අභ්‍යවකාශ අත්දැකීම් ලබන්න විශාල උස්සකට ගමන් ගන්න ගුවන් යානයක් ඊට පස්සේ ඉන්ධන අතර ඉන්ධන ක්‍රියාකාරීත්වය නවත්වන. ඒතර ගුරුත්වාකර්ෂණය වැටෙනවා. ඒ වැටෙන තාක්කල් ඒගොල්ලන්ට බර රහිත බවක් දැනෙනවා. ඊට පස්සේ ඉතින් පැරචුට් එකක් දාලා බේර ගන්න ඕනම මේ ගුරුත්වාකර්ෂණය වැටෙනකොට ඔය අත්දැකීම් වෙනවා. චන්ද්‍රිකාවක් පෘථිවි වටේ කරගෙන කොටත් ඒ වගේ අභ්‍යවකාශ යානයක් පෘථිවි වටේ කක්ෂගත කරලා තියෙන කොටත් ඔය සිද්ධිය වෙනවා. ඒ යානාවේ තුරණය කේන්ද්‍ර දිශාවට තුරණය හරියටම ගුරුත්වාකර්ෂණයට සමානයි. ඒතර බර දැනෙන්නේ. ඒතර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉන්නකොට බර දැනෙන්නේ තින්නත් හේතුව ඕකම තමයි. දෘශ්‍ය බර විද්‍යෝ. ඒතර ඕන අපි එහෙනම් පස්වෙනි එකත් හරි. හයවෙනි එක. අන්තිම එක. උත්තරලකේ 12ක තුරණයෙන් පහළට යන විට. එතකොට නම් හරි ප්‍රශ්නයක් එනවා. එතකොට මොකෝ වෙන්නේ? ගුරුත්වාකර්ෂණය වැඩි තුරණයකින් පල්ලෙහාට ගියොත් මොකෝ වෙන්නේ?
එතර තුවන්නේ 12ක් වෙනවා. එතකොට බර අනිත් පැත්තට දැන්න. එතර මේ අනුසාර ඉන්න වෙන්නේ මෙහෙම. වහල ඉන්න වෙන්නේ. තේරෙනවද? ඇයි ඒ ගුරුතුතුන් රෙදි තුන්නේ ගියාම යාට ඉන්න බෑ පොළොව මත. යා උඩට ගිහලා වහලේ වදිනවා. එතකොට යාගේ ප්‍රතික්‍රියාව පල්ලෙහාට එන්නේ. බර අනිත් පැත්තට බලපාන. එතකොට දැන් ඔන්න මනුස්සයා මත බල ලකුණු කරොත් කොහොමද? එතකොට යාගේ බර එනවා නිව්ටන් 600 පල්ලෙහාට. ප්‍රතික්‍රියාව එන්නේ තා පල්ලෙහාට. එතකොට පල්ලෙහාට දැම්මොත් එක්සෝනේ මේ R ධන 600 සමාන MR M කියන්නේ 60යි. 60 වැඩි කිරීම 12යි. 12නේ තෝනේ දුන්නේ. ඔව් 12යි. 12 තෝනේ නෙවෙයි වෙන වෙන. එහෙනම් අපිට එනවා R වලගේ 6ව 12ක් කියන්නේ 6ව 2ක් අඩුනවා 1200ක් එනවා. අන ප්‍රතික්‍රියාව පල්ලෙ හැටේන්නේ ඉස්සලා වගේ නෙමෙයි පල්ලෙ හැටේන්නේ. ඒතර දුෂ්‍ය බර උඩට එන්නේ. ඒතකොට මේ වගේ වෙලාවට හදිස්සියෙන් මේ වගේ තුරණ යනකොට මොකෝ වෙන්නවනේ? එයා ටක් ගාලා කකුල් දෙක වහලා තියන්න ඕනේ. ඒතකොට අපි දන්න විශාල උස ගොඩනැගිලි හැදුවොත් එහෙම. අභ්‍යවකාශ උත්තලක වගේ හැදුවොත් පල්ලෙහාට එනකොට ගුරුත්වාකර්ෂණයට වැඩියෙන් තුරණ යනකොට මොකෝ වෙන්නවද? උත්තලක දෙපැත්ත මාරු කරන්න ඕනේ. පොළොව පැත්ත උඩු පැත්තට ගන්න ඕනේ. නැත්නම් ලෝකිලෝ දිනවා වහලේ. එච්චරයි හයිනිකෝ.